දිල්හරගෙ මහෝ ජයන්තෙ දිල්හරත් ෆාම් එක වටා ඇවිද්දි සපෝලා නුවර ගිය අතර වාරේ සාගර විසින් ෆාම් එක සුද්ධ පවිත්‍ර කර අලුතින් පේන්ට් කර තිබුණ නිසා ෆාම් එක පෙන්නේ හොඳ කලෙලීටි අක්කර ගන්නවකෝ ෆාම් හවුස් ඉදමේ හතර කොන පවා නොපෙන්නා තරම්ය මේ සුන්දර පතනිය ලස්සනම තැනක පිහිට ඇති මේ ඉදම කෝටි ගන්නක් වටනා බව ජයන්ති දැනුණාය මුළු පතනියම දිස්සන මේ උස්බිම කවදා හෝ දිනයක සංචාරක හෝටලයකට වූ කදිමයි ඇයට සිතුනි දැන් බණ්ඩි ඔහා නුවර රස්තිය අදු ගැහුව ඇති ටිකක් මේ වලට ඇහ ගහගෙන ඉන්න මේ වල වඩනාකම ඔයාලට තේරෙන්නේ නැහැ ජයන්ති දිල්ලාරට කිව්වේ පර්ෂියන් දෙනුන් 50ක් පමණ ගාල් කර ඇති ගාල දෙස බලයි මං ඉන්නේ අපේ එකෙක්ව ෆාම් එකේ මැනේජ්මන්ට් එකට දාලා බලන්න තමා මේ කරන දෙයක් ඔයා කපටිකමින් කරන්න ඕන සියා ඔහම හිටියට මහා අමුතු කෙනෙක් කොහොමත් එයා මේ ෆාම් හවුස් එකම සබුගේ නමට ලියනවා ඒක හිමම තමයි සියා සබුට පණ ඇරලා ඉන්නේ කොහොමත් ඔයාලගේ සියා එහෙමයි ඉස්සර මටයි පුංචි අම්මටයි වඩා ආදරේ සබුගේ අම්මට ජයන්ති කියේ නුරුස්සන ලෙසනේ මේක විතරක්ද නුවර යහලා දැන් ඉඳමම අක්කරේ කහමාරක් ඒ හරිය පර්චස් එකක් දැන් ලක්ෂ 3-4ක් වෙනවා අම්මා ඒවත් බැලුවද දිල්ලා රැසේ විහිළුවටේ එහෙම නැතුව පුළුවන්ද ඔහා සපෝ ඇමරිකලෝ තේවලින් භාගයක් වහට ඔහත් ඉතින් ඇඟපත මාංශික කරලා හම්බ කරන්න දන්න මිනිහෙක් නෙමේනේ මේ ෆාම් එක මට හමු වුණොත් මම මේ දෙනුන්ගේ කිරිබුරුළු අතක ගා ඉන්නේ නැහැ අම්මේ මේක කඩලා දාලා හදනවා මෙතන හොඳ ටුවරිස් හොටල් එකක් ඉඩම තියලා බෑන්ක් එකෙන් ණයක් ගන්න පුළුවන් මොනවා කරන්නත් මේවා අයිති කරගන්න ඕන හිතන්න එපා දිල්ලාරට කියලා සියා මේවා ලියලා දෙයි කියලා පුංචි අම්මත් හොඳ බඩ මේවට හැගාගෙන ඉන්නේ දවසක් මටම කිව්වා ෆාම් හවුස් එකේ එයාගේ කොටස නම් කවදා හරි විකුණනවා කියලා දිල්ලාර ෆාම් හවුස් එක දෙසම බලාගෙන උන්නේ ඔහුට මේ ෆාම් හවුස් එක ගැන සේම සපෝ ගැන ලෝභකමක් තිබෙන්නේ. ඇසුරු කළ කිසිම කෙල්ලෙක් ළඟ නැති ලස්සන කෑ ළඟ ඇත. ඇයව දකින හැම මොහොතකම දිල්ලාරගේ වත වෙනස්ම කින්දරකින් දැවිගෙන යයි. "ඔයා එක්මණ්ඩ මැරි කරන්න කැමති නම් මම මාමා එක්ක කතා කරන්නම්. ඔයා කල් දාලත් වැඩක් නැහනේ." අම්මානේ සපෝ ගැන බව දිල්ලාර දනී. "මාමා කැමතිලා විතරක් මදිනේ. ඇයි ඔයාට වෙන කවුද කැමති වෙන්න ඕන?" සපෝ දිල්ලාර කිව්වේ අම්මා දෙස බලාගෙන. "එයා ඔයාට අකමැති වෙන්නේ මොකටද? එයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහනේ." "ඒ වුණාට අම්මා සපෝ ගැන මම බලාගන්නම්. ඔය ලපටි කෙල්ලන්ගේ හිත ගැන මන් දන්නේ නැද්ද? අනික මේ ගෙදර තියෙන්නේ මාමගේ පාලනේ. මාමා මන්දයක් කිව්ව නොකර ඉන්නේ නැහැ. එයාව හැදුවේ මම." ජයන්ති කිව්වේ දැඩි හැකීමෙනි. දිල්ලාර දිගින් දිගටම සිටියේ සපෝ ගැන. නැන්දත් මහා අමුතු ඉනේ දම්මා. මහා අමුතු ගෑණියෙක් තමයි. වාගේ මාමා පිස්සෙන් වගේ ওই ගෑණියව බදාගත්තට මන්නම් ඒ දවස්වල ওই කසාදෙට කැමැතිම උනේ නෑ. හරි යමන් නෑ දෙයක් නෑ දීපොලක් නෑ. හැබැයි පූජනම නම් තියෙනවා. කැන්දගෙන ආපු දවසේ ඉඳලා ඔයාගේ සීයවයි ආච්චිවයි අල්ලගත්තා. මහා කපටි ගෑණියෙක්. ජයන්ති කතා කළේ ශ්‍රීතාතාගෙන අලුතින් ඇතිව අප්‍රසාදේනි. කියන්න බෑ මේ කසාදෙටත් ගෑණිය අකමැති වෙයි. බලමු ඉක්මනින්ම සපුව බැඳගන්න තියනවා නම් හොඳයි දිල්ලාරට සිතුනි ඇය තාමත් පිපිවත් නැති මලක් මෙනි කෙල්ලගේ අතකටවත් තාම කිසියෙකු අත තබා නැති බව ඔහු දනී දැක්කම හිතෙන්නේ පොඩි කරගෙන යන්න දිල්ලාර සිතුවේ ආශාවෙනි සිකුරාදා හවසෙදි සාගර ෆාම් එකේ සියලු වැඩ අපූර්වට නිම කළේ අවසානට උට කරන්නට තිබුණේ ෆාම් එකේ ඉදිරිපස ගරාදිවල තීන්ත ගන්නට එහෙවු තවත් දෙමළ කම්කරුවෙක් සමග එක්ව සිකුරාදා 3-4 වෙද්දි නිමා කළේ ෆාම් එකේ ලස්සන්ට පෙනුමාවේ ඉන්පසුයි දැන් ෆාම් එකේ විදේශීය සත්ව ගෝපියලක් වෙනිය සතියක් තුල සාගරට මේ සියල්ල කරගන්නට පුළුවන් වූයේ ඔහුගේ හදවතේ තිබූ අදිෂ්ඨානය නිසායි බිම් මට්ටමට වඩා අඩි 7-8ක් උසින් වූ ෆාම් හවුස් එකේ බැල්කනිය සිට ජයසිරි මාතා ශ්‍රීදාතත් සපෝත් ෆාම් එක දෙස බලා වුණේ වශී වී ගිය දිනෙදී කිසියෙක් විනාඩි 10ක් 15ක් යනතෙක් කතා නොකලේ ඒ තරමට මේ දසන සුන්දර වූ නිසායි. ඔහු මේ තරම් දෙයක් කළේ කෙසේද? මේවා කළේ ඔහුමද? සපෝ සිටිය පුදුමේනි. බෑග් එකක් කරේ දාගෙන පතනිය දිගේ ඔහු ප්‍රථම වරට ෆාම් හවුස් එකට ආදා සපෝට සීවියේ.
ඉදාද අතර මහා කාලයක් ගෙවුනේ නැත. ෂා මට මේ කොල්ලා මීට අවුරුද්දක විතර කලින් හම්බ වුණා නන්දුවේ අද ෆාම් එකෙන් ලක්ෂ ගාණක් හොයනවා. තෑසිරි මාතා ශ්‍රී තාතා දෙස බලා කීවේ පුදුමාකාර හැඟීමකින්. සියතම් මොනවරුගේ වෙනවන් මේ තරම් ආදරකින් කතා කර නැති බව සබෝ දනේ. දැන් අපට කොල්ලා ඉන්නවනි තාත්තේ. අනේ මන්දා කොල්ලව දකිද්දි මටත් හිතෙන්නේ පෙර ආත්මයක අපිත් එක්ක හිටියා වගේ. සබෝගේ දෙපාන්තයේ සිට ගින්දරක් වෙන්න කියලාට ආවේ. ඈ අම්මා කියව කතාව ඔස්සේ දිගටම සිතුවායේ. ඒක ඇත්ත දුව. මටත් දැක්ක පළවෙනි දවසේ එහෙම හිතුණා. හරියට වටින කොල්ලෙක්. දක්ෂකමයි මනුස්සකමයි එකට පිටන්නේ කලාතුරකින් දුවේ. ඔහුට ලැබෙන්නේ පුදුමාකාර ආශිර්වාදයකි. පුදුමාකාර ගෞරව නම්බුනා මේ. ඒත් තාමත් තමා ඔහුට කියන්නේ පිස්සා කියයි. මේ ලෝකේ ඔහුට පිස්සා කියන්නේ තමා පමණි. තමාම පමණි. කොල්ලා මන්නේ ඉඳලා අර්ජුනකව ට්‍රේනින් එකකට යනවා. බලන්න දුව, ඌ ඊට කලින් ෆාම් එක පිළිවෙලකට ගත්තනේ. කොල්ලෙක් කියන්නේ මේ වගේ එකකට දුවේ. ඒකට අපි දිල්ලාරලා ඇතොල හිස්. ඌට අරතරන් ආදරෙන් කතා කරන සියා දිල්ලාරගෙන කියන්නේ එහෙමයි. මම මේ කොල්ලට ගන්නලා හොඳ තැනකට ගන්නවා. මං හොඳටම දන්නවා. දැන් ඌ අපිව තාලේ යන්නේ නැහැ. තාසිරි මාතා මේ කියන මොහොතේ සාගර උන්නේ පහළ ෆාම් එකේ ඉදිරිපස ගැලාවට මෙන් ගිය කොටස දෙමළ කම්කරුවා සමග එලි කරමි. ඒක පිනක් තාත්තේ. සුදාතා කියේ සතුටේ. කවදරි කොල්ලා මේ දරුවෝ එක්ක ඉඳී. සියා එහෙමම සිතන්නේ කෙසේද? සපෝසිතේ පුදුමේනි. සාගර පුතා, දයාසිරි මහතා බැල්කනි සිට කෑගසා කතා කළේ. සර්, ඔය හරිය මොකට දෙලි කරන්නේ? දැන් ඇති. මේ හරිය ඕන සර්. අපෙන් කිරි ගන්න එන ලොරි හතර පහක් මෙතන තමා පාක් කරලා තියෙන්නේ. ඒවා ඇතුළට ගත්තම කරදරයි. හරියට කිරි ටික දෙන්න බෑ. සාගර කියද්දී දයාසිරි මහතර පමණන්ව සපෝටද පුදුම සිතුණි. දැනට එක වාහනයකටවත් දෙන්නට ප්‍රමාණවත් කිරි නිෂ්පාදනය ෆාම් එකේ නිෂ්පාදනය වෙන්නේ නැත. එහේ මේකේ හෝ කිරි රැගෙන යන වාහන තුන හතරක් නවත්තා තබන්න පාකින් පිළියෙල කරන්නේ ඇයි? බලන්න මැනික කොල්ලගේ හිිනේ. වාහන තුන හතරකට අපි කිරි දෙන්න. මට මැවිල පේනවා. ඔතන කිරි ලොරි තුන හතරක් ගහලා තියෙනවා. දයාසිරි මාතා කිව්වේ දැඩි හැඟීමෙනි. කොල්ල එක කරයි තාත්තේ. එහෙම කිව්වේ ශ්‍රීදාතාය. සපෝ පුදුමෙන් අම්මා දෙස බැලුවායි. කෙනෙක් ගැන මේ තරම් විශ්වාසකින් කතා කරන්නේ කෙසේද? චූටි මැනික. දාසිරි මාතා කතා කරේ සපෝගේ කරට අතක් දමාය. සපෝ සියාගේ සුදු අත බදාගත්තාය. කවදාරි මල්ලී වායි මේ ෆාම් එක කරගෙන යන්න ඕන. මං කාටවත් මේ ෆාම් එක දෙන්නේ නැහැ. ඔයාලා එළවෙනකම් මේ කොල්ල ඔයාලා ගාව ඉඳි. අද මේ දුක් විඳින ෆාම් එක හදන කොල්ලට ඉහලින් කෙනෙක් ෆාම් එකට ගන්නපා. සපෝ තිත දැසින් බැලුවේ අම්මා දැසේ. ශ්‍රීදාතාගේද දැස්වල තෙතමනයක් විය. මේවා තාත්තේ මගේ දරුවන්ටම දෙන්න ගිහින් තාත්තට. ශ්‍රීදාතා කියන්නට ගියේදී ගිලගත්තාය. ඇයි කාගෙනවත් එසේ අහිතක් කියන්නට කැමති නැත. මං ඒව ගැන බලාගන්නම් දුවේ. දැස්රි මාතා කිවි ආදරේනි. ඔහු දැන් කිල්ලොරි පාක් එකේ සෑහෙන ප්‍රමාණයක් එලි කර අවසන්ය. ඒ පාක් එකට කිල්ලොරි තුන හතරක් පාක් කරන්නේ කවදාද? ඉක්මනෙම දිසානායක ෆාම් එකකින් කිරි ගන්නට කිල්ලොරි එනවතේ සපෝටද සිතුනේ.